අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල හබරණ පාරිසරික උද්‍යානයේදී සෆාරි ජිප් රථයක් පෙරළී දෙදෙනෙකු මරුට ළමුන් කාන්තාවන් ඇතුළු 8 දෙනෙකුට තුවාල ඉදිරි දින 3 තුලත් දහරනිපාත වැසි සමග තද සුළං අයහපත් කාලගුණෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට දිවයින පුරා සියලු පාසල් වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා හෙට ආරම්භයි කොවිඩ් නිසා 2021 බස්නාහිර පළාතේ පාසල් ලබුන්ගේ ඉගෙනුම් පාඩුව 90ක් පිට පළාත්වල ඉගෙනුම් පාඩුව 70ක් ජාතික අධ්‍යාපන ආයතන සමීක්ෂණයකින් හෙළිවෙයි ශ්‍රී ලංකාවටත් කොවිඩ් සිවුවන රැල්ලක අවධානමක් යලිත් රෝගීන් වාර්තා වීම ඉහළට රාජ්‍ය ඇමති චන්න කියයි කහටගස් දිගලියේදී පොලිසියට එල්ල වූ ප්‍රහාරය කාන්තාවන් නැතුළු දස දෙනෙක් අත්අඩංගුවට අදත් පොහොර ඉල්ලා ගොවීන් පාරට බසි වතුකරීත් විරෝධතා යලිත් සූත්‍රයේ ක්‍රියාත්මකයි සිමින්ති හිඟ වෙයි පෝලිම් ගැසෙයි සිමින්ති මිල වැඩි වෙයි ලෝකේ තත්ත්වයක මිල අඩු කරන්න ප්‍රතිහාර නැහැ වෙළඳ ඇමති කියයි රජය උගතුන්ගේ බුද්ධිමතුන්ගේ උපදෙස් පිළිගන්නේ නැහැ සජිත් පවසයි නොවැම්බර් 9 වනදා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරනවා අයවැයින් රාජ්‍ය සේවකින්ගේ වැටුප 10000කින්වත් වැඩි නොකළොත් අරගල පිට අරගල කරනවා වෘත්තීය සමිතිය අනතුරු හඟවයි ප්‍රථමයෙන් දේශීය පුවත් හබරණ කුරුළු පාරිසරික උද්‍යානයේදී සෆාරි ජීප් රථයක් පෙරළීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබුවා කෞඩුල්ල ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගිය කණ්ඩායමක් රැගත් ජීප් රථයක් මෙලෙස ඉත අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබෙනවා මෙම ජීප් රථයේ පසුපස වනාලියකු පන්නායීමත් සමගම ජීප් රථයේ ඉදිරියට ධාවනය කිරීමේදී එය පෙරළී ගොස් ඇති බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ අනුතරින් ජිප් රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනුතරින් වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා අනුතරින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවද වාර්තා වනවා තුවාලකරුවන් අතර කුඩා දරුවන් 10 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු දවනවා මාතර දෙවුන්දර සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි පවුල් 3ක පිරිස් මෙම චාරිකාවට සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ අද පස්වරු 4:30-5:30 අතර කාලයේදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් අද දින සවස හබරණ පොලිස් අසමේ හුරුල වනෝද්‍යානයේ සංචාරයේ දුණු දේශීය සංචාරක පිරිසක් ගමන්ගත් ජීප් රථයක් පෙරළියාම නිසා ඊට ඇට වූ වයස අවුරුදු 42ක කොටා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා මෙම ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙකු සංචාරයේදී ඇති බවට වාර්තා වනවා එයින් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මේවන විට දඹුල්ල රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබනවා මෙම පිරිස සංචාරයේ දෙන අතරතුර කලබලයට පත් වූ වනාලියෙකු විසින් මෙම ජීප් රථයේ පසුපස හඹායීම නිසා ප්‍රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමේ හේතුව මත මෙම ජීප් රථය පෙරළී ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ මේ පිළිබඳව හබරණ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා දෙවයින ආශ්‍රිතව සුලන් අවිසාරී කලාපයක් වර්ධනය වී ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය පවසනවා. එහි බලපෑමෙන් ඉදිරි දින 3 තුළ ධාරානිපාත වැසි සමග තද සුලන් ඇති විය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින 3 තුළද පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලිමීටර 100ක් මෝ තද වැසි එම දිනවල බලාපොරොත්තු විය හැකි බවත් වැසි සමග තද සුළං තත්ත්වයක් සහ දරුණු අකුණු ඇතිවීමේ අවධානමක්ද පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාතට මෙලෙස අයහපත් කාලගුණයේ බලපෑම් තවදුරටත් එල්ලවන අතර ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි තත්ත්වයේ බලපෑම් එල්ලවනවා. පෞතින කාලගුණික තත්ත්වයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මියගෙන් අප විමසීමක් කළා. දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා අපි අද හෙට අනිද්දා දවස් තුන වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා.
මධ්‍යම පළාතේ සෙසු දිස්ත්‍රික්කයේ මාතලේ ඒ වගේම වයඹ පළාත ඌව උතුරු පළාතත් ගාල්ල මාස දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශ ගත්තොත් එහෙම පුත්තරම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුයි දක්වාවන වෙරළ තියෙට ඔබෙනන මුහුදු ප්‍රදේශ විදිහට අලු වීමේ හැකියාව තියෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයින දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය මේ අනතුරු හැඟවීම් නිවේදනය තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. බදුල්ල රත්නපුර මාතලේ කෑගල්ල මහනුවර සහ ගල් යන දිස්ත්‍රික්ක සඳහායි මෙම නායමේ අනතුරු හැඟවීම් නිකුත් කර තිබෙන්නේ. පවතින අධික වර්ෂාවත් සමග ජලපෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසනවා. මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද පෙරවරුවේ විවෘත කිරීමට සිදුව තිබෙනවා. රත්නපුර ප්‍රදේශයට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් හංගමුව ගඟ පිටාර ගැලීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. සතියක කාලයක් තුල රත්නපුරට පැමිණි දෙවන ගං වතුර මෙයයි. මධ්‍යම පළාතට ඇදහැලන අධික වර්ෂාපතනයත් සමග මහනුවර අකුරණ ප්‍රදේශයේද ජල ගැලීම් සිදුව තිබුණා. මහනුවර ප්‍රදේශයට ඇදහැලන අධික වර්ෂාවත් සමග අද පස්වරුව වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක්ද මෙලෙස විවෘත කරනු ලැබුවා. පසුගිය දින කිහිපය තුළ ජලයෙන් ප්‍රදේශ රසක් යට වී තිබූ ගාල්ලේ අද පැවති තත්ත්වයයි මේ. උතුරුමැද පළාතට ඇදහැලන වර්ෂාවත් සමග රාජාංගනේ ජලාශයේද මේ වන විටත් වාන් දොරටු දෙකක් විවෘතව පවතිනවා. දැදුරු ඔය ජලාශයේද වාන් දොරටු හතරක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවරගත් බව අද පස්වරුවේ වාරිමාර්ග ඉංජිනේරුවන් පැවසුවා. දින කිහිපයක් පුරා පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති අතර නිවාස සහ දේපළ හානි රැසක්ද වාර්තා වනවා. දෙවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 දක්වා අධ්‍යන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතයි. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කරගනිමින් 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතයි. කොවිඩ් මර්ධන කමිටුවෙන් ලද නිර්දේශයන්ට අනුව මෙම පාසල් විවෘත කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පාසල් දෙවැනි අදියර ඉහළ පන්තිවල ආරම්භ වෙනවා. හැම ශිෂ්‍යෙක්ටම ශිෂ්‍යාවකටම එන්නත් දීම හමාර කර තිබෙනවා. ඒ අනුව රටේ පාසල් වල විශාල ප්‍රමාණයක දරුවන්ට ඉක්මනින් පාසල් ජීවිතය ආරම්භ කරන්න මේ වැඩපිළිවෙල ශක්තියක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරතුර ශ්‍රේණිවල ඉක්මනින් ඒ සමගම ආරම්භ වෙනවා. ගුරුවරු හැම දෙනාම ජාතික වගකීමක් හා තම රාජකාරී වගකීම දරුවන්ට ඉගැන්වීම ඒ වෙනුවෙන් පැමිණ කටයුතු ආරම්භ කරන්න හවුල් වෙන බව අපේ විශ්වාසය. ඒ අනුව පාසල තුලදීත් මුහුණු ආවරණ පැළඳීම, දැත් විෂබීජ හරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනපා. දෙමාපියන්ගෙන් අපි ඉල්ලා සිටිනෝ විශේෂයෙන් මේ මුහුණු ආවරණය අමතක කරන්න එපා. අපේ දරුවෝ ඉස්කෝලේට යනකොට ඉස්කෝලේදි ගුරුවරු මං හිතන්නේ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ගුරුවරු වගේම ළමයි සිහිලු දෙනාම මේ මූණු ආවරණේ ඒත් එක්කම අනවශ්‍ය විදියට එකරාශී වෙන්නේ ඒක පුළුවන් තරම් අඩු කරගන්න අපි කටයුතු යොදන්න ඕන. කුඩා දරුවෙක්ගෙන් තවත් දරුවෙකුට රෝගය බෝවීමේ හැකියාව ඉතාම අඩුයි. සහ කුඩා දරුවෙක්ගෙන් වැඩිහිටියෙක්ට මේ රෝග තත්ත්වය බෝවෙන්න තියෙන හැකියාව අඩුයි. එම නිසා ඉතා හොඳ තත්ත්වයක්. එම නිසා පන්තිය තුළ නොදැනුවත්ව දරුවෙක් COVID-19 රෝගය වැළඳිලා සිටියොතින් සමහර රෝග ලක්ෂණ නොපෙන්න දරුවෙක් වෙන්න පුළුවන්. එම දරුවෙක්ගෙන් ඒ පන්තිය පුරාම සියලු දරුවන්ට හෝ විශේෂයෙන්ම දරුවන් බොහෝ ප්‍රමාණයකට රෝගයේ බෝවීම තියෙන හැකියාව ඉතාම අඩුයි. දරුවා සමීප ආශ්‍රය කරපු දරුවන් කෙනෙක් දෙන්නෙක් කීප දෙනෙකුට සමහර විට වැළඳීම හැකියාවක් තිබුණා. නමුත් දෙමාපියන් එම නිසා ඒ ගැන කලබල විය යුතු නැහැ, බය විය යුතු නැහැ. දරුවන් පාසල් යැවීම
කොරෝනා වසංගතයේ හමුවේ වසර දෙකක පමණ කාලයක් දෙවයිනේ පාසල් වරින් වර වසාදමා තිබූ අතර වසංගත තත්ත්වයේ යම් මට්ටමකට පාලනය වීමත් සමග දෙවයින පුරා සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වෙනිදා ආරම්භ කෙරුණා. 6 ශ්‍රේණි සිට 9 ශ්‍රේණි දක්වා අධ්‍යන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මෙවර විටත් අවධානය යොමු වී තිබෙනවා. දිවයින පුරා සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි හෙට ආරම්භ වීමට සමගාමීව පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහන් අද පැවැත්වුණා. මෙතර කොවිඩ් වසංගතයේ හේතුවෙන් 2020 සහ 21 යන වසරවල පාසල් දරුවන්ගේ ඉගෙනුම් පාඩුව 90%ක ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසනවා. කොවිඩ් 19 වසංගතය නිසා බස්නාහිර පළාතේ ඇති වුණ ලර්නින් ලොස් එක එමු නැත්නම් ඉගෙනුම් පාඩුව 2020 වසරේදී 55%ක් විතර වන අතර බස්නාහිර නොවන පළාත්වල 45%ක් පමණ ලර්නින් ලොස් එකක් එමු නැත්නම් ඉගෙනුම් පාඩුවක් සිද්ධ වෙලා තියෙන බව අපි තක්සේරු කරා. 2021 වසරේදී බස්නාහිර පළාතේ මේ වනතෙක් 90%ක පමණ ඉගෙනුම් පාඩුවක් සහ 2021 වසරේ බස්නාහිර නොවන ප්‍රදේශවල ඉගෙනුම් පාඩුව 70%ක් පමණ වෙලා තියෙනවා. අපි යෝජනාවක් කරලා තියෙනවා නොවැම්බර් මාසයේ සිට ලබන මාර්තු මාසය දක්වා සති 20ක කාලයක් පාසල් පවත්වලා අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස මේ ඉන්න පන්තියේ සිට ඊළඟ පන්ති වලට යාමට අත්‍යවශ්‍ය ඉගෙනුම් කොටස දරුවන්ට උගන්වලා ඊළඟ පන්ති වලට ගෙන යාමටත් අපි යෝජනා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවටත් සෙවන කොවිඩ් රැල්ලක අවධානම පවතින බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කොවිඩ් සෙවන රැල්ලක අවධානම ශ්‍රී ලංකාවටත් ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. පහුගිය සතියක කාලේ ක්‍රමානුකූලව නැවත රෝගීන් වැඩි වෙන ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඉතින් අපි මේ ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා ඉවත් කරාට පස්සේ ජනතාව ගොඩක් වෙලාවට කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි සියලු දෙනාගෙන් මේ ඉල්ලා සිටිනවා ලෝකේ තියෙන ප්‍රවණතාවත් අලුත් රැල්ලක් හතරවෙනි රැල්ලක් ඇති වෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම බටහිර ලෝකේ ගත්තට පස්සේ උන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වගේ වෙනකොට හතරවෙනි රැල්ලක් භයානක විදියට එයි කියලා. ලෝකේ අපිට විතරක් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා සූදානම් වෙන්න ඕන කියන එකයි අපේ අදහස. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රය පැත්තෙන් අපි මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. පැහැදිලිවම දරුවන්ගේ රෝග තත්ත්වය සෑදීම සහ එම නිසා රෝහල්ගත වන දරුවන්ගේ සංඛ්‍යාව ඉතා පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණා. නමුත් දැනට එහි සුළු වැඩිවීමක් පෙන්නුම් කරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වය ඉදිරි සති කිහිපය තුළ වැඩි වුණොතින් නැවතත් අපිට පෙර තත්ත්වයට යන්න පුළුවන් වෙයිද කියන සැක මතුවෙලා තිබෙනවා. මේ හැදිච්ච අයට නැවත කොවිඩ් හැදෙන සම්භාවිතාව පටන් ගන්න දවසේ අපි නැවත කොවිඩ් අවදානමකට මූණ දෙනවා. ඒ මූණ දෙන එක දැනට තියෙන පරිශන 90 මාස 3 6 වගේ කාලයක වෙන්න. මේ අතර වසර එකහමාරකට අධික කාලයකට පසු හෙට සිට සාමාන්‍ය පරිදි දුම්රිය දහවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය කාලයේ පුරවට දුම්රිය දහවන කටයුතු තාවකාලිකව නවතා දමා තිබුණා. එසේම බස්නාහිර පළාත තුල මහජනයා නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. එහිදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ මගී ප්‍රවාහන බස් රථ 334කට සහ වායු සමනය කළ බස් රථ 69ක රියදුරන් සඳහාද වෙළඳ සැල් 507ක් සඳහාද පොලිසිය විසින් අවවාද කර තිබෙනවා. කාබනික පොහොරින් ගොඩබෝග වගාව කරපු කරවල ගස් වැව ගොවීන්ට මෙවන විට ඉතා සෝචනීය ඉරණමකට මුහුණ පාන්නට සිදු වෙලා අස්වැන්න අඩු වුණාම වගාවට කහ රෝගයක් පැතිරිලා මේ ඉරණම වී අස්වැන්නටත් අත් වුණොත් සියලු වගාවන්ට සමුදෙන බවයි ගොවීන් පවසන්නේ. මේ අතර අදත් පොහොර ඉල්ලා ගොවීන් විරෝධතාවයේ නිරත වුණා. ගො
ලෝවියා රසායනික පොහොර වගාවෙන් ඉවත් කර ගනිමින් කාබනික වගාවට යොමු කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට මේ වන විට රට පුරා ඇතම් ගොවීන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. උද්ඝෝෂණ පවත්වමින් උපවාස කරමින් වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලුවද ගොවීන්ට තවමත් සිය අරගලය දිනාගත නොහැකි තැනකට පත්ව තිබෙනවා. සමහර ගොවීන් දැන් ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුගත වෙමින් කාබනික වගාවට යොමු වෙමින් සිටිනවා. එහෙත් ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ කාබනික පොහොර යෙදීමෙන් සිය අස්වනු පහත වැටෙනු ඇති බවටයි. නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරගෙන යන සාර්ථක වගාවන් පිළිබඳවත් අප ඔබට දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. මේ වෙළඳපොලේ තිබූ කාබනික පොහොර මිලදීගෙන ගොඩබෝක වගා කළ ගලින් බිඳුන් වැව ගොවීන්ට අද වන විට අත්ව ඇති ශෝචනීය තත්වයයි. ගොවීන් පෙන්වා දෙන්නේ කාබනික යෙදීමෙන් සිය අස්වනු ඉතා පහළ මට්ටමකට වැටි ඇති බවයි. කරුවල ගස්වැව වට්ටක්කා ගොවීන් චෝදනා කරන්නේ අස්වනු අඩුවීම උහුලාගත නොහැකි අතරේ වගාවට කහ රෝගයක්ද බෝවී ඇති බවයි. මම ඉස්සරෝම වට්ටක්කා 1500ක් දීලා ගෙනාවා. එව්වා ඒ යට අඩියට දැම්මා ඔය පොම්පෝස් කියන පොහොර. එව්වා සතියක් දෙකක් විතර යනකම් හොඳ සාර්ථකව වැවුණා. ඉන්පස්සේ ගහ හේ ගියා, මැරලම ගියා. ඒ පොම්පෝස් පොහොර වැඩක් නෑ, ගූ පොහොරම තමයි. අපිට යූරියා ටිකක් හරි ලබා දෙන්න තමයි අපි නම් කියන්නේ. රසායනික පොහොර නොමැතිවීම හමුවේ මේ වන විට සියලුම භෝග විනාශයට පත්වෙමින් තිබෙනවා. බඩීරිඟු, මුං, තේ, එළවලු ඇතුළු තවත් භෝග රසක් විනාශ වී ඇත්තේ ගොවීන් තව තවත් කබලින් ලිපට වට්ටමින්. මේ පොහොර නොමැතිව විනාශ වී ඇති හිඟුරක්ගොඩ යෝධ ඇලගම්මානේ බෝංචි වගාවයි. දැන් මේ කොම්පෝස්ට් ක්‍රමය ආවට පස්සේ මගේ වගාව සරු වෙන්නේ නැහැ. රජයෙන් ඉල්ලීමක් කරන්නේ අපිට රසායනික පොහොර සුවල්පයක් හරි ලබා දෙන්න. දැන් තව මාස භාගෙන් පූ දින්න ඕනේ. තවම ඉන්නට ගිහිල්ලා නැහැ. මේ අතර කවුඩුල්ල ව්‍යාපාරයේ මෙවර මහකණ්ඩියට අවශ්‍ය ජලය කුඹුරු වලට මුදා හැරීමට කටයුතු කළද මෙතෙක් ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර නැහැ. ඒ පොහොර නොමැතිකම නිසායි. තේ සහ එළවලු වලට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් අද බගවන්තලාව නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයයි. ඊට සහය දක්වමින් නගරයේ වෙළඳසැල්ද වසා දමා තිබුණා. මේ සමගි ජනබලවේගය රාජාංගනීය පහේ කණුව මන්සන්තේදී අද සංවිධානය කර තිබූ උද්ඝෝෂණයයි. අපේ රටේ දැන් බහණ්ඩ මිල ඉහළ දාන සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ඊයේ සිට සිමෙන්ති මිල වැඩි කළා. කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් ගන්න දැන් රුපියල් 1275ක් දෙන්න සිද්ධ වෙලා. මේ අතර බහණ්ඩ මිල ඉහළ යාම ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අදහස් පළ කළා. දෙදෙනාම ආර්ථිකය පිළිබඳ විශේෂඥයයි. මේ පහුගිය කෙටි කාලයක ඉඳලා අපි දකින හරි අපූර්ව සූත්‍රයක් තියෙනවා. මුලින්ම අපි දැනගෙන හිටියේ ඉන්ධන වලට හඳුන්වලා දුන්නු ඉන්ධන මිල සූත්‍රය ගැන. ඒක අවබෝධ කරගන්න හරි අමාරු වුණා රටේම ජනතාවට. හැබැයි දැන් මේ ඇවිල්ලා තියෙන සූත්‍රේ නම් රටේ ජනතාවට හරි හුරු පුරුදුයි. කලින්ම අනාවැකි පළ කරන්නත් පුළුවන්. ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ මෙහෙමයි. වෙළඳපොලේ බහන්න නැති වෙනවා. ජනතාව පෝලිං වල තියෙනවා. නොඑක් දේවල් කියලා ජනතාව බනිනවා. මැති ඇමතිවරුන් විවිධ ප්‍රකාශ ඒ සඳහා පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කරනවා. මේ සූත්‍රයේ ඊළඟ කොටස බවට පත් වෙන්නේ ජනතාව කියනවා කීයට හරි කමක් නැහැ ගාණ වැඩි කරලා හරි අපිට බඩු දෙන්න කියලා. මෙන්න සූත්‍රයේ අවසන් කොටස එළියට එනවා. මිල වැඩි කරලා බහණ්ඩ වෙළඳපොලේ විකුණන්න පටන් ගන්නවා. හාල් වලට, කිරිපිටි වලට, ගෑස් වලට ක්‍රියාත්මක උනේ මෙන්න මේ සූත්‍රය. දැන් මේ සූත්‍රය හැම බහණ්ඩයකටම ක්‍රියාත්මක වෙමින් පවතින බවට පෙනෙන්නට තිබෙනවා. දැන් ගයක් හදන්න තියා වැසිකිළියක් හදන්නවත් සිමෙන්ති කොටයක් හොයාගන්න නැහැ. වෙළඳපොලේ තරමටම සිමෙන්ති හිඟ වුණා. මේ අතරතුර පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ කිසිම ප්‍රමිතියක් නැති විවිධ වර්ගයේ සිමෙන්ති හිතන හිතන ගණන් වලට හાર્ඩ්වෙයාර් වල විකුණනවා කියලා. සිමෙන්ති නැති වුණා වෙළඳපොලේ පෝලිං හැදුනා. මිනිස්සු ඒ විදිහටම සිමෙන්ති ඉල්ලුවා වැඩි කරලා හරි දෙන්න කියලා.
මෙන්න ගාන ඊය වැඩි කළා රුපියල් 177කින් මීට පෙර කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 1098කට අලෙවි උනේ ඊයේ ඉඳලා රුපියල් 177ක් ඒකට වැඩියෙන් එකතු කළා ඒ අනුව දැන් සිමෙන්ති කොට්ටයක් අලෙවි වෙන්නේ රුපියල් 1275කට මේ පිළිබඳව අප කළ විමසීමකදී ඉදිකිරීම් සමාගම් සහ කොන්ත්‍රාත් හිමිකරුවන් සඳහන් කර සිටියේ සිමෙන්ති කොට්ටේ මිල ඉහළ යාමත් එක්ක සියලු ඉදිකිරීම් වල මිල ගණන් ඊට සාපේක්ෂව ඉහළ දමන බවයි අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ රටේ අහිංසක මහජනයාගේ පොකට්ටුවෙන්ම ඒ ගානත් ගත්ත එක විතරයි මෙලෙස රටේ බහණ්ඩ මිල ඉහළ යාම සහ රටේ ආර්ථිකය පිළිබඳව පක්ෂ විපක්ෂ ආර්ථික විශේෂඥ දෙදෙනෙකු වන අමාත්‍ය බන්දුළු ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පළ කළ අදහස් මේ අඩුමිලා අහස උසට නැගලා ඩොලර් නැ පෝර නැ සීනි නැ ගෑස් නැ සිමෙන්ති නැ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලිත් නැ කොවිඩ් 19 වසංගතයෙන් පස්සේ මුළු ලෝකෙම භාණ්ඩ නිෂ්පාදනයේ කඩාවැටලා තියෙනවා භාණ්ඩ හිඟ වෙලා තියෙනවා අසාමාන්‍ය මිල ඉහළ යාමක් තියෙනවා මුළු ලෝකයේ පුරාම මේ මිල අර්බුදය කියන එක තමයි අද ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මුළු ලෝකෙම නායකයන්ට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා හැබැයි මේ නායකයෝ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ විශේෂඥයන්ගේ උපදෙස් වලට හුංකන් දීලා බොහෝ රටවල් මේ ප්‍රශ්නේ ගොඩින් බේරගත්තා. අපි තමයි හොඳටම කළේ කියලා ජනාධිපතිතුමා කිව්වට අපි විද්‍යාවට නෙමෙයි මිත්‍යාවට වැඩි තැනක් දුන්නා. මුට්ටි විසිකරා ගංගාවල් වල. එන්නත් ඕනේ නැහැ කිව්වා. පැණි බොම්මුයි කියලා කිව්වා. විපක්ෂය ඉතින් කරලා ඉවෙල්ලා කරපු විනාශේ නෙමෙයි ප්‍රතිඵලේ නැත්තම් හොඳට තිබුණ ආර්ථිකයක් නම්. ගත්ත දවසේ ඉඳන් දිගින් දිගටම ලංකා ඉතිහාසයේ කෘෂිකර්මාන්තේ කර්මාන්ත සේවා සියල්ලම කඩාවැටිලා සම්පූර්ණ විනාශ කරලා තිබුණා නම් තමයි මේ අමාරුව වැඩි වෙලා තියෙන්නේ. කරගන්න බැරි වුණාම හැමදේම දැන් මේගොල්ලෝ මේ සජීප් ප්‍රේමදාස මහත්තයාගේ ඔළුවට තමයි හලන්න ලෑස්ති වෙලා ඉන්නේ. වසංගතය නිසා වැඩිච්ච ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය වියදම් කරපු මුදල් ප්‍රමාණය කලාපේ අඩුම රට ශ්‍රී ලංකාව. දරදේශීය නිෂ්පාදනයෙන් 0.7% වාගේ ප්‍රමාණයක් තමයි වියදම් කළා දෙන. රටක ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙච්චාම මේ මිලේල යම නතර කරන්න ප්‍රාතිහාර්ය ක්‍රමයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන එක උත්තරයයි. වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරෝතින් පමණයි භාණ්ඩවල මිල අඩුවේ. ගෑස් මිල පාලනය කරනකොට ගෑස් නැහැ. කිරිපිටි පාලනය කරනකොට කිරිපිටි නැහැ. හාල් මිල පාලනය කරනකොට හාල් නැහැ. සීනි මිල පාලනය කරනකොට සීනි නැහැ. සිමෙන්ති මිල පාලනය කරනකොට සිමෙන්ති නැහැ. ඩොලර් මිල පාලනය කරනකොට ඩොලර් නැහැ. ඉතින් ඒ සඳහා අපි විකල්ප සොයාගෙන අපි නිතරම බලන්නේ රජයේ වශයෙන් කොහොමද මේ තියෙන දුෂ්කර අවස්ථාවේ යම් කිසි සහනයක් ජනතාවට සලසන්නේ කියලා. නාඩු 135යි එදා 90යි 150කින් වැඩි වෙලා. සම්බා 160යි එදා 97යි 165කින් වැඩි කළා. පරිප්පු 250යි එදා 110යි 100ට 127කින් වැඩි වෙලා. සීනි 150යි එදා 100යි 150කින් වැඩි වෙලා. කිරිපිටි 480යි එදා 395යි 122කින් වැඩි වෙලා. ගෑස් 2675යි එදා 1493යි 180කින් වැඩි වෙලා. එතකොට කෝ දෙන සහන දිනවනේ කියවන the tail is wagging the dog කියලා. බල්ලා නැට්ට වනනවා වෙනුවට නැට්ට බල්ලා වනනවා කියලා. එහෙම තත්ත්වයක් මේ තියෙන්නේ. සදාකාලිකව වීණාවට පත් වෙන එක හොඳද? එක දවසක් ඒ ගැන සමස්ත රටේ අවධානය යොමු වෙන එකද හොඳ? වහන්න 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 කියලා උද්ඝෝෂණ කරද්දිත් ඉතාලම අමාරුවෙන් තීරණ ගන්නෙ මොකද වහන්න වහන්න නිෂ්පාදනය අඩු වෙනවා. වහන්න වහන්න මිනිසුන්ගේ ආදායම් මාර්ග නැති වෙනවා. රටක ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙච්චාම මේ මිලේල යම නතර කරන්න ප්‍රාතිහාර්ය ක්‍රමයක් ලෝකේ නැහැ. රටේ ආර්ථිකය සහ බහණ්ඩ මිල ඉහළ යාම ඇතුළු වත්මන් තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසෙනු කතා දැන්. බෙල්ලෙන් අල්ලලා යාට පුළුවන් ලෝන් නම් ගොවිය කුඹරට බස්සන්න. එහෙම කරන්නේ නැල්ලු. අපි අහන ජනාධිපතිතුමාගෙන් මොකද්ද නීතිය? හැබැයි මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ බෙල්ලෙන් අල්ලලා තමයි තියෙන්නේ. බත් නැත්තම් මඤ්ඤොක්ක කාපම් කියනවා. නැත්තම් පස් කාපම් කියනවා. රට නමේ ලෝකෙම ආර්ථික වශයෙන් කඩාවැටලා තියෙන අවස්ථාවක්. අද රටේ ලොකු අභියෝග තියෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවකදී අපි විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ විපක්ෂයේ ඉන්න පටු අදහස් තියෙන දේශපාලන කණ්ඩායම් වල ලනු කණ්ඩෙපා. අපිට නම් පේන්නේ gedara වැඩට ඉන්න ආයල කියන විදිහට තමයි සමහර දේශපාලන පක්ෂ වැඩ කරන්නේ. මෙහෙ පුරුවට අපිට පේන්න උද්ඝෝෂණය කරනවා. හැබැයි ගිහිල්ලා පූස් පැටව් මී පැටව් වගේ යහපති මහරජ කියලා එනවා. ඕන කෙනෙක් කැමති අඩුවට බඩු ගන්න පුළුවන් මාක්කේ ජනතාවට සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ඕනම රජයක් ඒ සහනය ලබා දෙන්න කටයුතු කරනවා ඒකට ජනතාවගෙන් බැනුනහට කිසි කෙනෙක් කැමති නැහැ අපි කැමතිත් නැහැ දැන් මේ රටේ ජනතාව මේ හන්දියක් හන්දියක් ගන්න ගෑස් සිලින්ඩර් තියාගෙන පොලිමේනි ජනතා විමුක්ති පෙරමුණ නිසාද සීනි ගන්න පොලිමේනි ජනතා විමුක්ති පෙරමුණ නිසාද තෙල් ගන්න භූමි තෙල් ගන්න පොලිං වලින් ජනතා විමුක්ති පෙරමුණ නිසාද
බලන්න අපේ ආණ්ඩුව ගොඩක් දේවල් කරනවා. හැබැයි නොසෑහෙන්න බණුන් ගන්නෝනේ. දැන් ඔයාලට තේකක් බොන්න සීනි නැති වුණාම බඳුළු ගුණවර්ධන මාත්‍යට තමයි බලන්නේ. ඊට පස්සේ අනිත් ඇටටත් බලන්නේ. ඊගාට සිවෙති නෑ. පොහොර කතන්දරය ආව. හැබැයි පොහොර වැඩි නම් මිනිසුන්ට කරපු ලොකු කරදරයක්. අපිට ඉතාමත් ඉක්මනින් අපේ ඉලක්කයට යන්න අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව දැන් දීලා දෙනවා මේ ආණ්ඩුවෙන්. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඊළඟ එන ඕනම නැතුවම සමගි යන බලවේගය ජයග්‍රහණය කරන්න අපි සංවිධානයක් අපි ගොඩනගන්න ඕනේ. විශාල ආර්ථික අර්බුදයකට අපි අද මුහුණ දෙමින් සිටිනවා. කවුරු ආණ්ඩු කරා මේ කොවිඩ් අර්බුදයත් එක්ක මේ අර්බුදයට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අද ඩොලර් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. අපිට ආනයනය කරන්න මුදල් ටික නැති වෙලා තියෙනවා. දැන් රට බංකොලොත් වෙලා. ඉතින් බංකොලොත් වෙලා නිසා තව ටික කාලෙකින් කියයි තනකොළ කන්න කියලා. අලබතල කන්න, කොලාතු කන්න කියලා මිනිසුන්ට නියම කරන්න තරම් ආණ්ඩුව බංකොලොත් තත්ත්වයකට වැටලා තිබෙන බවනේ පේන්නේ. අර ජනතාව බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල නැහැ. නමුත් සෞභාග්‍ය දැක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවයි කියලා කාටවත් දැනෙන්නේ පේන්නේ නැtei කියන එක අපි පිළිගන්නවා. මේක දැන් වෙලා තියෙන්නේ අන්තෝජටා බහිජටා වගේ ප්‍රශ්න. ආණ්ඩුව ජනතාවට එපා වෙනකොට තමන් සුදන කියලා බොහෝ අය එළියට පැනලා ඇඟ බේර ගන්න හදනවා. හැබැයි මේ ගිලන නැව මොන ධෛර්ය දැම්මත් බේර ගන්න බෑ. අපි බෙදිලා වෙන් වෙලා රටක් දියුණු කරන්න බෑ. ඒ යෝජනා චෝදනා සියල්ලක්ම අපි එකලෙස බාරගත්. මේවා සියල්ලම අපේ ඉදිරි ගමනට හරි වැදගත්. මිනිසුන්ට ආදරෙයි අපි මේමයි, අපි ජාතියට ආදරෙයි, අපි යාපනයට ආදරෙයි, යාපනයේ මිනිසුන්ට ආදරෙයි කියාගෙන තමයි එන්නේ. හැබැයි එහෙම ආදරේ නම් මේවද කරන්න ඕන. අපේ වැඩපිළිවෙල කොළ කෑල්ලකට සීමා වැඩපිළිවෙලක් නෙවෙයි. අපි මේ වතාවෙත් ජනතාවට මේ රට ගොඩනගලා ජීවන මට්ටම ඉහළ නංවලා නියම රටක් ලබලා දෙනවා. දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 54 වන ගුණසමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. වීරකෙටිය මැදමුලන පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝනදන්දින සමරසිංහ දිසානායක මහත්මියගේ ස්මාරකයන් වෙත ඊයේ පසුරියේ පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ප්‍රථමයෙන් සිය දෙමාපිය ගුණ සිහිපත් කරමින් පහන් දල්වනු ලැබුවා. ඉන් අනතුරුව අද දින දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 54 වෙනි ගුණ සැමරුම් උත්සවයට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු පෞලිය සමාජිකයින් සහභාගී වුණා. තංගල්ල මහවැල මාර්ගයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අභියසදී මෙම ගුණ සැමරුම පැවැත්වුණා. පුවක්දණ්ඩව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පුෂ්ප පහර දැක්වීම සිදු වුණා. අංගල්ල වගේගොඩ පුරාණ වජිරගිරි විහාරාධිපති දක්ෂිණ ලංකා ප්‍රධානාධිකරණ සංගනායක මිරිසේ ධම්මවංශ හිමි විසින් මෙහිදී පැවිදි අනුශාසනය සිදු කළා. මහා සංඝරත්නය, රාජපක්ෂ පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් මෙන්ම රජයේ මැති අමිතවරුන් සහ ප්‍රාදේශීය දේශපාලචීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ උපදෙස් තඹයකට මායිම් කරන්නේ නැතිව රජයේ මේවන විට සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ගොවි ගැටලුවට විසඳුම් නොදී ඊට සවන් දීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පවසන්නේ. අද ජන සමාජයේ ජනතාව මුහුණ දෙන ගැටලු දිහා පොඩ්ඩක් බලමු. තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියෙන් උගතුන් ඉවත් කරලා බුද්ධිමතුන් අයින් කරලා මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කතිකාචාර්යවරුන් අද පැත්තකට වීසි කරලා තමන් කියන දේ විතරයි හරි. තමන් කියන දේට වෙන විකල්ප කොහෙත්ම නැහැ. නිවන් ප්‍රතිපත්තිය ගිනගෙන කටයුතු කරන ආණ්ඩුවක් ඉවසීමෙන් කටයුතු කරන්නට, සිත කය වචනය හසුරවන්නට, අනවශ්‍ය ආකාරයට ජනතාවට හිරිහෙර කරන්නට හොඳ නැහැ. කාගෙන්වත් වෛරය, ක්‍රෝධය පිරිමසා ගන්නට හොඳ නැහැ. ගොවි ජනතාවගේ සරු බිම අද නිසරු බිමක් බවට පත් වෙලා දුර්දාන්ත රාජ්‍ය ප්‍රතිපත්තියෙන් මේ ගොවි හනට, ගොවි අඳෝනාවට අපි සවන් දෙන්නට ඕන. සහලින් ස්වයංපෝෂිත වූ අපේ මාතෘභූමිය ගොවියගේ ආත්ම ගරුත්වය අද කෙලෙසෙලා, ගොවි අභිමානය අද පතුලටම වැටි. අප කළ යුත්තේ මෘදු වීමයි. ගොවි දුකට ඇහුම්කන් දෙන එක විතරක් නෙවෙයි, දුකට පිළියම් ගැනීම.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකීන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩි කළ යුතු බව වෘත්ති සමිතියේ නායකින් රජෙන් ඉල්ලීමක් කර සිටිනවා. වැටුප් වැඩි කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එළඹෙන නවවනදා ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි ඔවුන් කියා සිටියේ. දැනටමත් අපි තීරණයක් අරන් තිනවා මේ රටේ රුපියල් 10000කින් වැඩ කරන පන්තියට වැටුප් වැඩි කිරීම ඇතුළු මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල නොවිසඳී තියෙන ඒ ප්‍රශ්න වහාම විසඳපල්ලා කියන්න කරන ඉල්ලීම කරමින් දෙවැන්ත ජාතික විරෝධතා දිනයක් නොවැම්බර් මාසේ 9 වෙනිදා ප්‍රකාශයට පත් වෙලා තිනවා නොවැම්බර් මාසේ 9 වෙනිදා ජාතික විරෝධතා දිනයේදී මේ රටේ වැඩ කරන පන්තියට රුපියල් 10000කින් වැටුප් වැඩි කරන්න කියන ඒ ඉල්ලීම ඒ සටන් පාඨය ඒ අරගලයත් අපි එදාට ශක්තිමත් කරමින් රට පුරා වැඩවිම්මල දෙවන්ත උද්ඝෝෂණ ව්‍යාපාර අපි දියත් කරනවා ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ මුදල් ඇමතිවරයාට අපි තාමත් ඕනෑකමින් කියනවා මේ රුපියල් 10000 වැටුප් වැඩි කිරීම දැම්මම ගණනය කරලා නොවැම්බර් මාසේ අයවැය හරහා මේක රාජ්‍ය සේවකයන්ට ලබා දීමට කටයුතු කරන්න එහෙම නැත්නම් අයවැය පසු වූ සතියේ ඉඳලම මේ රටේ අරගල පිට අරගල නිර්මාණය වෙයි මේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඒ නිසා අපි අනාවරණය කරනවා වහාම මේ සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය සේවකයෝ පෙළ ගැසී හමාරයි කියන කාරණය නිසා රජය පාලනය කිරීමට අවශ්‍යයි නම් මේ රටේ මහ ජනතාවට සහන සලසලා මේ රටේ මහ ජනතාව ජීවත් කිරීමේ වගකීම රජය ගත යුතුයි ඒ වගකීම රජයට ගන්නට බැරි නම් වගකීම දරන්නට පුළුවන් කෙනෙකුට ඒක බාර දීලා යාම තමයි මේ රජයේ වගකීම වෙන්නේ වෘත්තීය සමිතියට හොඳ දැක්මක් තියෙනවා ආණ්ඩුව හිතන් ඉන්නවා නම් මුම් පරාද වෙලා පිටිපස්සට ගියා කියලා මං කියන ආණ්ඩුවට 190ක් නෙමේ 100ක් වැරදිලා මේ තියෙන්නේ ආණ්ඩුව තෙල් වරාය විදුලි ඉදිරි ක්‍රියාමාර්ග තුල ආණ්ඩුව තාම ඉන්නේ අර කකුලුව රත් වෙන දියසැලියේ ඉන්න වගේ තමයි අපි ආණ්ඩුව තියලා තියෙන්නේ ඒක ඉන්න මේ 9 වෙනිදා ජාතික විරෝධතාවයකට වෘත්තීය සමිති ගොනුවේ මේකේ තෙල් වරාය විදුලි ඉතරක් නෙමේ සමස්ත වැඩබින් ජනතාව තමන්ගේ ආයතනවල විරෝධතාවය අරමනවා ගුරු සහෝදරයොත් එක්ක ඊට මස්සේ දහවල් දෙකට ලිප්ටන් වට රවුමි දෙවන්ත විරෝධතාවයක් තියෙනවා මේ අපි ආණ්ඩුවට දල්වමින් එන්නේ ආණ්ඩුවට කොළද කහද රතුද කියන එක තේරුම් ගනින් කියන එක තමයි කියන්නේ මුතුරාජ වෙල තෙත්පින් වලට අයත් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට විරෝධය පළ කරමින් මේගමුවේ දීවර ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඒ මේගමුව කොතලවල පාලම අසලදී මුතුරාජ වෙල තෙත්පින් වලට අයත් ඉඩම් කොටස් අනවසරින් පිරවීම සහ අල්ලා ගැනීම වළක්වමින් මුතුරාජ වෙල පරිසර සංවේදී කලාපයේ සංරක්ෂණය තිරසර භාවිතයේ සහ බ්‍රෙම්සා තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඔක්තෝබර් 7 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා කොළඹ අගරදුගුරු කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත් සමක්ද ගොනු කළා. එහි වගුත්තර नागरिक संवर्धन अमात्य अग्रमात्य महिंद राजपक्ष राज्यमात्य नालक गोडहेव परिसर अमात्य महिंद अमरवीरयान महत्वरुण सह नागरिक संवर्धन अधिकारी सभापति वरयातुलु पिरिसक्नम करतिबेनवा मे अतर मुथुराज वेल तेद्बिम वलट आयत इडम कोटास नागरिक संवर्धन अधिकारियट पेवरीमट विरोधे पलकरमिन मेकमो मुन्नक्करे दीवर जनताव मेकमो कोतलावल पालम असलदी विरोधतावेक निरतवुना एम विरोधतावेट पार्लिमेंट मंत्री काविंद जयवर्धन महतायतुलु पिरिसक्ते क्वसिटिया මේ ප්‍රදේශයේ ඔබතුම් උන්වහන්සේලාගේ ජීවත් වෙන ගෙවල් දොරවල් අපේ දේවස්ථාන මේ ප්‍රදේශය මේවන විට නාගරික සංවර්ධන අධිකාරියට පවර ගන්නට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැසට්ටුවක් ගහලා දිනනවා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට මේ රටේ කතෝලික ජනතාවගේ නිජ බිම ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා මේ ප්‍රදේශයේ අහිංසක දීවරයෝ මේ මුන්නක්කරේ ජීවත් වෙන අහිංසක මිනිස්සු අපේ පොලිටිකා මේ රාජපක්ෂ රජයට මංකොල්ල කණ්ඩ අපිට දෙන්නේ නැහැ කියන අපි පැහැදිලිව කියනවා අපේ මුන්නක්කරේ දරුවෝ ක්‍රීඩා පිට්ටනියක් ඉල්ලපුවම ඒ ක්‍රීඩා පිට්ටනිය දෙන්නේ නැතුව අපේ මිනිස්සුන්ට නඩු දැම්මා හැබැයි මේ ආණ්ඩුව මොනවද කරලා දෙන්නේ මේ ආණ්ඩුව මීගමු කලපුවේ ඉඳන් පෑලිය කොට දක්වා කතෝලික නිජබිම චීන සමාගම් වලට කොරියන් සමාගම් වලට විකුණලා කෝටි ගණන් හම්බ කරගන්න ජටි මඩි ගහ ගන්න උත්සාහ ගන්නවා අපි අද මී ගමුවෙන් ආරම්භ කළේ පළවෙනි විදමුරය මතක තියාගන්න මේක අපි මෙතනින් අතර කරන්නේ කහටකස් තිකිලිය කුරුක්කුරාගම ප්‍රදේශයේදී පොලිසියට ඊයේ ප්‍රහාරයක් එල්ල වුණා හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙය සිදු වී තිබෙනවා
අනුරාධපුර කොට්ටාෂ විෂ මද්‍රව්‍ය වැටලීමේ එකකේ නිලධාරීන් විසින් කහටගස්තිගලිය කුරුකුරාගම ප්‍රදේශයේ හෙරොයින් වැටලීමක් සිදු කර තිබෙනවා. ඊයේ පස්වරේ සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 27ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවටගත් අවස්ථාවේදී එම ප්‍රදේශයේ පදිංචි කරුවන් වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කළා. කාන්තාවන්ද පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර පොලු මුගුරු වලින්ද පොලිස් නිලධාරීන්ට මෙම මද්‍රව්‍ය ජාවාරම් කරු ඇතුළු පිරිස පහර දී තිබෙනවා. පසුව තවත් පොලිස් කණ්ඩායමක් පැමිණ තත්ත්වය පාලනය කළා. මද්රව්‍ය ජාවාරම් කරු ඇතුළු ඔහුගේ හිත මිත්‍රාදීන්ගේ පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ පහර දීම සම්බන්ධයෙන් පොලිසිය විසින් කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන අද පස්වරුවේ අධිකරණ ඉදිරිපත් කළා. එහිදී සැකකරුවන් ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. දෙවිනපුරා ප්‍රදේශ කිහිපයකදී පොලිසිය සිදු කළ වැටලීම් සහ පොලිස් මෙහෙයුම් පිළිබඳ වාර්තාවක් දැන් පොලිසිය විසින් ඊයේ උදෑසන 7 සිට සවස 5 දක්වා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 924 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරෙන්තු කරුවන් 468ක්, විවිධ අපරාධ සම්බන්ධ සැකකරුවන් 70ක් සහ මද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 198ක් ඊට ඇතුළත්. මහරගම පොලිස් වසමේ එකම දිනක් තුල රන් ආභරණ කොල්ලකෑම, නිවාස සහ වෙළඳ සල් බිඳ බාණ්ඩ සොරකම් කිරීම ආදී අපරාධවල නියලුණු පුද්ගලයන් දෙදෙනෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15කට ආසන්න රන් බාණ්ඩ තොගයක්, විදේශ රටක නිෂ්පාදිත තියුණු කඩුවක්, කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරු පැදියක් හා ත්‍රිරෝද රථයක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ මධ්‍යම පොලිස් කොට්ටාෂය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කළ විශේෂ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 65ක්, හෙරොයින් ග්‍රෑම් 4ක් සහ රුපියල් 782,000කට ආසන්න මුදලක් සොයාගෙන තිබෙනවා. මෙම වැටලීම් වලදී විවිධ අපරාධ සම්බන්ධ පුද්ගලයන් 30 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. අලුත්ගම දර්ගා නගරයේ අධිකාරී ගොඩ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයක් වැටලීමට අලුත්ගම පොලිසිය සමත්ව තිබෙනවා. එහිදී ඝාතනයට තහනම් මීගවයන් 30 දෙනෙකු ඝාතනය කර ඇති අයුරු නිරීක්ෂණය වුණා. මෙහිදී සැකකරුවන් 30 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර ඝාතනයට සූදානම් කර සිටි තවත් මීගවයන් 10 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවයි අලුත්ගම පොලිසිය සඳහන් කළේ. සපුගස්කන්ධ ප්‍රදේශයේ කසලගොඩක තිබූ කාන්තා මලසිරුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් අඹුසැමියෝල රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද අධිකරණයේ අවසර ලබා දුන්නා. ඒ අදාළ සැකකරුවන් අද දින මහර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ඔවුන් යලි හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෝටර රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අද අත්අඩංගුවට ගත්තා. ඒ යතුරු පැදි තුනක ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවක් යටතේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. 70 දශකයේ මුල් කාලයේ සිට ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙකු වූ වත්තල ආර් ඇන්ටන් මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. චිත්‍රකතා පත්‍ර නිකුත් වන්නට පෙර යුගයේ සිට එතුමාගේ නිර්මාණ චිත්‍රකතා පොත් වශයෙන් මහ ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව තිබුණා. දරුවන් වෙනුවෙන්ම ප්‍රකාශයට පත් කළ කතන්දර පොත් රසකටම එතුමාගේ චිත්‍රවලින් ලැබුණේ විශාල ආලෝකයක්. කෝප් ප්‍රශ්නමින් ආරම්භ කිරීම වෙළඳ සැල්චාලයේ පළමු වෙළඳ සැල ලෙස අත්තනගල්ල ආසනයේ ගොරකදෙනිය කෝප් ප්‍රශ් වෙළඳ සැල අද විවෘත කෙරුණා. ඒ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සමුපකාර හා අලෙවි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද එක් වුණා.
අනුරාධපුර ගුවන්තොටුපළ මාර්ගයේ ඊයේ රාත්‍රියේ ලොරි රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර කවරක්කුරම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. මඩකලපුව කල්මුනේ කළුවංචිකුට් පොලිස් වසමේ ඊයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කළුවංචිකුට් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ අනතුරට පත්ව ඇත්තේ මඩකලපුව දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ කල්මුනේ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක්. අනතුරින් ත්‍රිරෝද රථයටද බරපතල හානි සිදු වෙති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.